හස් ොහසේ මග න්ඳරාය ඇති ව ැටුමලදී පුදගලින් පිරිසකට පහරදි බන්ඳරාර දෙපල්වලට රුපිය ලක්ෂ පස් දෙකට අධක් අලා භාණසිදු කළ බවටයි, මෞුන්ට චෝදනායි ලබූයේ මෙම නඩුව කොළම භාධ කරේ හමුවේ අද කැඳවූවා ඇහිදී රක්ෂි බන්ඳරාර ගතර සිට විදතිිකරන් විසි හර දෙෙකු පර ඇපමත මුදාහැරුණේ විතිකරුවන් හතලස් තුන් දෙෙකු චදාව වලට වරද පිළිගීමට එකඟ වුණ. ඒයනුව මෙම සිද්ධහෙදී පරපතලතුවාර ලැබ, නිහාල් ගුණ වර්ධනෑන අයට රපයා ලක්ෂ තුනක වධදියක්්‍ය වනලෙස නෝග කරු හිැද ඳලා කාරයට සිද ව හානය වුවෙන් ක් වි කර ෙක රුපියල් ෙක් ක්. දෙදහස බැගින් ගව ුතු වට තීරය කෙරුුණ. එම මුදල දෙැම්බර් දහතුන් වනදාට පෙර ගෙවාසන් කේතු බවටයි නෝග කලේ විත්තිකරන් වරද පිළිගැනීම නිසා පදපල අයටතේ ගොුක ඇති චෝද සංචෝධය කර දන්න නීති සං්‍රහ අඇතේ පත්වාගෙනයන බව රජ නීතිී්නවරයා දැනම්දුන්න. වර පිළිගනීමටක් ැතිව ත්තකරන් දෙදනෙකුටහ. අධකරන මගහර සිරන විත්තිතරන් දෙදනෙ කුටාදාල නුව ඉදිරිට අපම් විභාග රීමට තිීන්දු කලා. අධිකරනේ මෙම නඩුව දෙැම්බර් දහතුන් වරදා කැවීමට නියම කලා. ටපු අමාතේ ොහන් රත්වත්ේ මහතාගේ බරිද බනහත්වනදාතාතේකම් රක්ෂත බඳනා ාරගත කරතිබෙනවා අන්කතහඩු නොමැති මෝත්‍රත්යක් මරිහන පහිටි අයගේ නිසසින් සයාගත්බව කියන සිදහට අදා ලවයි රත්වත්ේ මහතාගේ බිරිද මෙලෙස රක්ෂත බදනාගාර ගත කරුණේ. ඇයට අධකරනය පෙනනිීසිටන ලෙ නොතිසි නිකුත් කරතිබුණ. නුව දිරිපත්තු ත්වත්තේ හත්මිය වෙනුවෙන් පෙනිසිටි නිතිච්ඥවරයාකයා සිටේ තම සේවාදායිකාව මෙම සිද්ධහට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එම කරුණු ප්‍රතික්ෂප කරමින් සකකාර රක්ෂි බඳරාගා ගත කිීම ටයින් නෝග කෙරුණේ. මෙම අතර මෙම සිද්ධ සම්බන්ධයෙන් ලොහන් රත්වත්ේ මහතාද රක්ෂ බඳනා ාර ගත කරුණ. ඔහු අසනීපතත්වෙන් පසුවන හෙන් මෙමන විට ජාතිකරෝහලේ ප්‍රතිකාර ලබමින් සිිනවා. පු ජමාත්‍යය නා ගම ටෙහි නඩුවකු නවාරි නවනදා විභාගේයට ගැනීමට කොළඹ වාාදිරණ තිීරනෙ කලා. ්‍ර ලාංකික පුරවැස් යක නොන ව ැදනතු කූට ේඛ ඉදිරිපත් කර, මෙට ජාතික හඳුරුන් පත් ලබාගත් බටයි නා ගමගේ මහත්මයට චෝදනා ල්ල ීතිබෙන්නේ. ඩුව සාක්ෂි විභාගේ ජනවාරි නවඳදා ැඳවීම න ියම කෙරුණ. එතෙක් නඩ හ ුක්ෂිතව වරඳව අතාගන්න ලෙසද නෝග කෙරුණ. එසම එදිනට අධිකණන්නේ පෙනස් ටින ෙස ක්ෂිකරුවන්ට සිතාසිනිකුත් කරන ලෙසද නියෝග කලා.